අයිබවන් ක්‍රිකට් ලංකා තුලින් අපි අදත් ඔබට පසුගිය එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ සුවිශේෂීයක් පිළිබඳ කියන සූදානම්. පසුගිය එංගලන්ත ශ්‍රී ලංකා තරගාවලියේදී අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට හුරුපුරුදු තනතිරිවල එකම ශතකයක්වත් ලබා ගන්නට සුදුසුකම් නොලබද්දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට හුරුපුරුදු තනතිරිලේ තමන්ගේ නමට ශතක 4ක් ලියා ගන්නවා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යම් දක්ෂතාවයක් පෙන්වන්න සමත් වුණේ ධනංජය ද සිල්වා. ඔහු අර්ධ ශතක දෙකකට හිමිකම් කියනවා. එහෙත් ධනංජයත් මේ තරගාවලියේ දැවියාම් වලට ලක් වෙන්නේ ඉතාමත් අවාසනාවන්ත විදිහට. සොෆ්ට් ඩිස්මිල්ස් විදිහට හඳුන්වන මේ දැවියාම් වලට ප්‍රධාන හේතුව විදිහට හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ එංගලන්ත කණ්ඩායම දැක්ක සුපිරිගණේ පඳුරැකීම. මේ තරගයේ ධනංජිත සිල්වා දෙමුත් කරුණාරත්න සමග එකතුව හොඳ සම්බන්ධතාවයක් කඩුල්ල තුල රැඳෙමින් හොඳින් පන්දුව දර්ශනය වෙන ආකාරයට පන්දුවට පහර දෙමින් සිටින අවස්ථාවකදී ධනංජිගේ මේ අනපේක්ෂිත දැවියාමත් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ වෙන්නේ. ධනංජිත සිල්වා ලකුණු 173කට දැවියද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව සටහනුනේ ලකුණු 173කට එක් කඩුල්ලක් විදිහට. මෙහෙම තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240කට එමිනීමේ සීමා උනේ ධනංජිගේ දැවියාමත් එක්ක ආරම්භ වෙච්ච නොනවත්වා කඩුළු බිඳ වැටීම. ඒ පිළිබඳව ධනංජිත සිල්වා අදහස් දක්වලා තිබුණේ මෙන්න මෙහෙමයි. ලකුණු 173කට මගේ කඩුල්ල දැවියද්දි මම කිසිසේත්ම හිතුවේ නැහැ අපේ කණ්ඩායම ලකුණු 240කට සීමාවේ කියලා. කොහොමුණත් මගේ දැවියාමෙන් පස්සේ පැමිණි සියලු දෙනා උත්සාහ කරේ වේගෙන් ලකුණු එකතු කරගන්න. ඒ වෙලාවේ අපේ අයට කරන්න තිබිච්ච හොඳම දේ ඒක නෙවෙයි කියලා මම හිතන්නේ. මේ තරගයේ ධනංජිත පස්සේ දැවියන ඇන්ජලෝ මැතිව්ස් පුල් පහරකට ගිහිල්ලා දැවියනකොට කුසල් මෙන්ඩිස් ලේකට් පහරකින් දැවියනවා. ඒ වගේම පායින්නට පිටින් පැමිණ පන්දුවට ග්ලාන්ස් කිරීමකට ගිහිල්ලා තමයි නිරෝෂන් ඩික්වැල්ගේ දැවියාම සටහන් වෙන්නේ. මේ දැවියන් තුනින්ම තහවුරු වෙනවා ධනංජිගේ ප්‍රකාශය හරි කියලා. ඒ වගේම ධනංජය කියනවා මේ තරගයේ සඳහා ඉතා හොඳ සූදානමක් සහ සැලසුමක් සහිතව එංගලන්ත කණ්ඩායම තමන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරා කියලා. මේ තරගාවලියේදී අපේ ප්‍රතිකරුවන්ගේ ප්‍රතිකරණය ගොඩක් දුර්වල වුණා. එංගලන්ත කණ්ඩායමක් විදිහට ඉතාමත් හොඳ සැලසුමකින් අපිට ප්‍රබල පීඩනයක් එල්ල කරා. අපි කණ්ඩායමක් විදිහට හොඳ සැලසුම් සහිතව මේ තරගයට ඉදිරිපත් වුණා නම් අපේ සැලසුම් මීට වඩා ගොඩක් වෙනස් වුණා නම් මේ තරගයේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා කියලායි ධනංජය ද සිල්වා කියන්නේ. ඒ වගේම ධනංජය කියනවා ටෙස්ට් තරගයකදී ක්‍රීඩකෙක් තමන්ගේ කඩුල්ලට මීට වඩා ලොකු වටිනාකමක් දෙන්න ඕන කියලා. ක්‍රීඩා පිටියේ තුල රැඳී සිටීමයි වැදගත් වෙන්නේ ලකුණු ලබා ගැනීමට වඩා. ඒ නිසා ක්‍රීඩා පිටියේ තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගැනීමේ පිටිය තුල රැඳී සිටීමෙන් කණ්ඩායමට ලකුණු ලබා දීම තමයි ක්‍රීඩකෙක් ටෙස්ට් තරගයකදී විශේෂයෙන් කරන්න ඕනේ කියලා මතක් කරන ධනංජය ඉදිරියේදී මේ වැරදි සියල්ල හදාගෙන තරගවලට අනිවාර්යයෙන් මුහුණ දීමේ වැදගත්කමත් ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් පසුගිය එංගලන්ත ශ්‍රී ලංකා තරගාවලියේ ලද අත්දැකීම් ධනංජිත් සිල්වා ඔහුමයි අපිට බෙදා දුන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් මතකතුව මේ වීඩියෝ එකටත් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන්නම්. ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.